අපිට බලපාන්නේ කාන්තාවක් හැටියට කුස්සියනේ. ඕගොල්ලෝ කොච්චර කෑ ගැහුවා වුණත් ඕගොල්ලෝ හම්බ කරන දේ අපි අතටනේ ගෙනත් දෙන්නේ. අපි ඕනේ ඒක හරියට පාලනය කරන්න. අපි කියන්නේ කාන්තාව. ඒක හරියට නොකොලොත් ප්‍රශ්න ගණනාවක් එනවා. ඒක නිසා අපි තමයි කඩේට යන්නේ. අපි තමයි ඒ සල්ලි ටික අර පරිස්සමෙන් පාවිච්චි කරන්නේ. එහෙම නැති වුණොත් ප්‍රශ්නයක් නේ. කෝ ඉතින් අපිට බඩුමිල අඩු කරලා දීලා? කවුද බඩුමිල අඩු කරලා දීලා තියෙන්නේ? කොහෙන්වත් නැහනේ. මම එක ඉල්ලීමක් මුදල් ඇමතුමාගෙන් ඉල්ලා සිටිනවා. කරුණා කරලා අඩු කරලා දෙන්න කාන්තාවන් වෙනුවෙන් බඩුමිල. අපි සූදානම් ඉතුරු සටනට බහින්න. ඒක කළොත් මංගල සමරවිල ඇමතුමාට හොඳයි. එහෙම නැහැ ඔබතුමා, මේ ඔබතුමිය ටිකක් හොඳ නැහැ. ඔහොම කතා කරන මුදල් ඇමතුමාට. එතුමා අලුතෙන් විවාහ වුණ ගමම්ම මිලියන 10ක් දෙන්න කියලා ගෝ බැංකුවට. නරකද වැඩි? අවුරුදු 25කින් ගෙවන්න. ඒකත් ණයක් නේ. ඒ ණය ගෙවන එකත් කාන්තාවට එන බරක් නේ. ඕගොල්ලෝ හම්බ කරලා දෙන දේ දැන් ඒ ණයටත් දෙන්න වෙනවනේ ගාන. ඇයි ඕක නිකන් දෙන්න බැරි? දෙන්න කියන්නකෝ නිකන් අපිට. එතකොට අර තරුණ තරුණියෝ ලස්සනට විවාහ වෙලා ලස්සන ගෙවල් වල මංගලමතුමා බැඳලා නැහැ නේ. මං හිතන්නේ ඒකයි ප්‍රශ්නේ. තාම වටිනාකම දැනෙන්නේ නැහැ. දරුවන්ගේ කාන්තාවන්ගේ වටිනාකම තාම දැනෙන්නේ නැහැ. අපිත් එක්ක එකට හිටියා පාර්ලිමේන්තුවේ. 89 කාලේ හිටියනේ. 89 2000 වෙනකන් අපිත් එක්ක පාර්ලිමේන්තුවේ හිටියනේ. එතන ප්‍රශ්නයක් තියෙනවා. දැන් කිව්වනේ අපිට එන්ටර්ප්‍රයිසස් ශ්‍රී ලංකා කියලා එකක් දෙනවා කියලා. කොහෙද දුන්නේ? මන් දන්නේ අපේ මිනිස්සුත් අර වාර්තාවල් හදාගෙන ගොඩක් දේවල් අරගෙන ගියා. මගේ ආසනේ නම් එකම මිනිස්සු කිටවත් හම්බුන්නේ. කියන්න නම් ගොඩක් දේවල් පුළුවන්. ඒකනේ අතිගරු ජනාධිපතිතුමා කියන එක විතරක් නෙමෙයිනේ. කරලත් පෙන්නලා තියෙනවා. එතනින් තමයි ආරම්භ කරන්න ඕනේ. එතුමව තමයි මං හිතන්නේ හැමෝම අනුගමනය කළ යුත්තේ.